සාපිනමිති වෛද්‍යවරයා සිංහල අම්මලාගේ දරූපත් හැකියාව නැති කිරීම සඳහා ගර්භාෂ යුද්ධයක නියලිච්ච බවට තොරතුරු වාර්තා පළ වුණා. ඒ පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීම සඳහා තමයි අපි අද අපි මේ රෝහලට පැමිණි. අපි රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු ඒ වෛද්‍යවරු කණ්ඩායමක් සමග සාකච්ඡා කළා. ඒ වගේම දැනටත් සාපිනමිති වෛද්‍යවරයාගෙන් ශල්‍යකර්ම සිදු කරගත්තු මව්වරු ඉන් අනතුරුව තමන්ට දරූපත් හැකියාව නැති වුණා කියන චෝදනාව සහිත මවුරු ගණනාවක් ඇවිත් සිටියා. අපි මේ මවුරු සමග සාකච්ඡා කළා. දැනට ලැබිලා තිබෙන පැමිණිලි පිළිබඳවත් අපි කරුණු විමසා සිටියා. ඒ අනුව අපට පැහැදිලිව පේනවා ඒ දැනට ඉදිරිපත් කළ තියෙන පැමිණිලි වලින් සාතිශය බහුතරය සාෆි නැමැති වෛද්‍යවරයා ඒ ශල්‍යකර්මය කරගත්තාට පස්සේ තමන්ට දරු පල ලැබුණේ නැහැ, දරුවෝ ලැබුණේ නැහැ කියන චෝදනාව තමයි අතිශය බහුතරයක් මවුරු මේ වන විට 300කට අධික ප්‍රමාණයක් පැමිණිලි කරලා තියෙනවා. ඒ චෝදනාව තමයි මේ මවුරුන්ගේ අතිශය බහුතරයක තියෙන්නේ. ඒ අනුව පැහැදිලිව පේනවා ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පිළිබඳව කරන පරීක්ෂණ පිළිබඳව නම් කාටවත් විශ්වාසයක් නැහැ. ඒගොල්ලෝ බලන්නේ මේ සාෆි නැමැති වෛද්‍යවරයා එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණ වලට තරඟ කරපු තමන්ගේ දේශපාලන හෙංචයියව සුද්ධ පවිත්‍ර කරන්න පුළුවන් කමිටු තමයි ඒගොල්ලෝ දාන උත්සාහ කරන්නේ. ඒ නිසා ඒ කමිටු පිළිබඳ විශ්වාසයක් නැහැ. දැනට තියෙන පැමිණිලිවල අති බහුතරයක් කියන්නේ 300කට අධික පැමිණිලිවල අති බහුතරයක් මවුරු කියන්නේ සාෆි නැමැති වෛද්‍යවරයාගෙන් ශල්‍යකර්මය කරගත්තට පස්සේ තමන්ට දරුවෝ හම්බුනේ නැහැ කියලා නම් ඒකම ප්‍රමාණවත් මොහු අපරාධකාරයෙක් හැටියට හඳුනගන්න. මේ තමයි ගර්භාෂ යුද්ධේ මේක එක්තරාකාරයක ජනවාර්ගික සංහාරයක්. මේ රටට උපදින්න ඉන්න දරු පැටියෙකුට උපදින්න තියෙන අයිතිය අහිමි කිරීමක්. සිංහල ජනතාවගේ සිංහල මව්වරුන්ට පමණක් ඉලක්ක කොටගෙන කරපු අපරාධයක්. ඒ නිසා මේ අපරාධකාරයාට සුදුහුණු ගානව නම් කවුරු හරි ඒ මිනිමරු වෛද්‍යවරයාට කවුරු හරි සුදුහුණු ගානව නම් ඒක ඊට වඩා අපරාධයක්. අපේ අම්මලට හම්බ වෙන්න හිටපු දරුවෝ තමයි මේ නැති කරේ. අපේ මේ හිරුවෙලිය දකින්න හිටපු දරුවෝ මේ නැති කරේ. මේ රත්තරන් රටේ ඉපදෙන්න හිටපු පැටවුට් එකයි අපිට මේ නැති කළ තියෙන්නේ. ඒ නිසා මේ වෛද්‍යවරයාට ඔහුව රකින්න ඔහුව සාධාරණීකරණය කරන්න ඔහුගේ ක්‍රියාකාරීත්වය ගැන විනාර්ථකතන දෙන්න ඕන නම් කවුරු හරි ඒත් මේ ගර්භාෂ යුද්ධයට උදව්පදව් කරන උන් මිසක් වෙන කවුරුවත් නෙවෙයි. ඉතින් අපි තා ඕනෑකමින් රටේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා හිටනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පරීක්ෂණ බාර දීලා වැඩක් නැහැ. රාජිත සේනාරත්නගෙන් මේකට උත්තර හොයලා වැඩක් නැහැ. කරුණාකරලා මේ රෝහලේ කාර්ය මණ්ඩලයත් නියෝජනය වෙන ආකාරය කමිටුවක් පත් කරලා මේ පිළිබඳව සුවාදීන අධ්‍යයනයක් කරන්න වාර්තාවක් ඉක්මනින් නිකුත් කරන්න අපේ අම්මලට එහෙම නැතුව මේ රටේ සිංහල අම්මලට තමන්ගේ ඉපදෙනින්න දරු පැටියව තවදුරටත් අහිමි කරගන්න පුළුවන් වෙන ඉරණමකට භාජනය කරන්න අපි කිසි කෙනෙකුට අයිතියක් නැහැ. සාෆි කියන වෛද්‍යවරයා තමයි සිරිකොත නඩත්තුවටත් සල්ලි දීලා තියෙන්නේ. ඉතින් සිරිකොත නඩත්තු කරගත්තේ සාෆිට කියලා නම් ඒ සිරිකොතයා කියලා රට පාලනය කරන ආණ්ඩුවක සාෆිව බේරගන්න උත්සාහ කරනවා මිසක් මේක සාධාරණීට කරයිද? මේකේ වින්දිතයෝ මේ අම්මලා. සාෆි නෙමෙයි වින්දිතයා. මේ අහිංසක අම්මලා වින්දිතයෝ. වින්දිතයාගේ පැත්තෙන් මේකට එන්න ඕනේ, ප්‍රවේශ වෙන්න ඕනේ. නැතුව චූදිතයාව බේර ගැනීමේ පැත්තෙන් නෙමෙයි. සෞඛ්‍ය ඇමති ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා තියලා චූදිතයා නිවැරදි කියලා කියන සෞඛ්‍ය ඇමති කෙනෙක් ඉන්න රටක වින්දිතයාට සාධාරණ කෙටුවෙයිද? ඒ නිසා මේ සෞඛ්‍ය ඇමතිටවත් සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් මේකේ සාධාරණීට කරන්න බෑ වින්දිතයන්ට. ඒ සිංහල අම්මලට සාධාරණීට කරන්න බෑ. සාධාරණ ඉටු කරනෝ නම් යම් හෝ හැකියාවක් තියෙන්නේ ජනාධිපතිවරයාට පුළුවන් වෙන්න ඕන ස්වාධීන කමිටුවක් පත් කරන්න. ඒ වගේ මේ කමිටුවේ අනිවාර්යනීය වශයෙන් මේ රෝහලේ නියෝජනයක් තිබිය යුතුමයි. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට
පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.